ஐவான், வணக்கம், வந்தனம், நமஸ்தே, நமஸ்காரம், அஸ்ஸலாமு அலைக்கும், ஆதரணீய நங்கி மல்லி ஐயாக்கே அம்மே தாத்தே அதத் மங்காவ உபகமுவட்ட பொடி கொரோனாவ பரதமு කියන தேமாவை යටතේ පොඩි வீடியோ එකක් හදන්න කියලා හිතලා මෙතන මම අද வீடியோ එකේ කතා කරන්න ප්‍රධාන වශයෙන් හිතුවේ මේ කොරෝනා වෛරස් ඇන්සයිටි කියලා ඉංග්‍රීසියෙන් මේ දවස්වල ලේබල් වෙලා ලෝකෙ පුරාම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන අපි සිංහලෙන් කිව්වොත් අපිට කියන්න පුළුවන් චින්තාපනය නැත්තම් කොරෝනා වෛරස් සිත් ඇවුල කොරෝනා වෛරස් සම්බන්ධව අපේ හිතට එන කාංසා ගතිය මේ වගේ ලේබල් කියන්න පුළුවන් සිංහල වචනයක් හරියටම අපිට හොයාගන්න අමාරුයි මේක දැන් මේ ලේබල් වෙලා තියෙන්නේ ලෝකේ මානසික සෞඛ්‍ය සම්බන්ධව මේ කොරෝනා වෛරසය හින්දා මේ වෙද්දි ගොඩක් මිනිස්සු මානසිකව බිඳ වැටලා තියෙනවා මානසිකව ඒගොල්ලෝ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඒක හින්දා තමයි මේ ලේබල් එක හැදිලා තියෙන්නේ ඉතින් මං හිතනවා මං මගේ යාළුවන්ට මගේ ශිෂ්‍යයන්ට මගේ හිතාදර පවුලේ සහ මිත්‍රයින්ට කතා කරද්දි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා කියලා මටත් හිතුණා ඇන්ඩ් පුද්ගලිකව මාත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන කෙනෙක් දැන් මානසික සෞඛ්‍ය සම්බන්ධව ප්‍රශ්න කියලා කිව්වහම මොන වගේ ප්‍රශ්න අපිට මේ අවස්ථාවේදී ගොඩක් අපේ තිබ්බ බලාපොරොත්තු බිඳ වැටීම අපේ සැලසුම් අපි ගොඩක් සැලසුම් දාලා තිබ්බා මේ සැලසුම් වෙනස් කරන්න වෙලා තියෙනවා සමහර සැලසුම් යන එන මං නැති වෙලා තියෙනවා මේ වගේ දේවල් හින්දා අපිට මානසිකව අපි මුහුණ පාන ප්‍රශ්න තව ගත්තොත් අපේ අපේක්ෂා භංගත්වය රයිට් අපේ අපිට අපේක්ෂාවන් ගොඩක් 2020 කියන අවුරුද්ද සම්බන්ධව වුණත් තියෙන්නේ නැති මේ හැම දෙයක්ම සුණු විසුණු වෙලා ගිහිල්ලා තියෙනවා ප්‍රධාන වශයෙන් මානසික ආතතියත් මේ වෙලාවේ වැඩි වෙන ගතියක් අපිට පෙනී යනවා. උදාහරණයක් හැටියට අපිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය වලින් නිවුස් බැලුවහම පේනවා මේ මානසික ආතතිය කියන ප්‍රශ්නේ මේ වෙලාවේ රට තුල සාමාන්‍යයෙන් තියෙන දෙයක් කියලා. තව ගොඩක්ම ලෝකේ පුරාම ගත්තොත් ගොඩක්ම ලොකු ප්‍රශ්නයක් තමයි මේ හුදෙකලා ගතිය. loneliness කියලා කියනවා. හුදෙකලාව අපිට මේ වෙලාවේ තනිකමක් දැනෙනවා. සමහරක් වෙලාවට මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා කොළඹ හිර වෙලා ඒගොල්ලන්ට එන්න බැරුව මේ ඇඳිරි නීතිය හින්දා ඉතින් මේ වගේ ප්‍රශ්නත් එක්ක අපේ මානසික සෞඛ්‍ය අපි ගොඩක් පරිස්සමින් බලා ගන්න ඕනේ. බට් මේ ප්‍රශ්න මේ වගේ සිත්තැවුලක් අපිට හිතට එන එකට තමයි ලෝකයේ ලේබලයක් පාවිච්චි කරලා තියෙන්නේ කොරෝනා වෛරස් ඇන්සයිටි කියලා. ඉතින් මං අද හිතුවා මේ කොරෝනා වෛරස් ඇන්සයිටි නැත්නම් කොරෝනා සිත්තැවුල කොහොමද මේ සිත්තැවුලට අපි මුහුණ දෙන්නේ කොහොමද මේකත් එක්ක ගැටලා මේක ජයග්‍රහණය කරන්න කියලා කරුණු කාරණා පොඩි සරල කරුණු කාරණා හතක් ඔස්සේ ඕගොල්ලන්ට මේ බෙදා හදා ගන්න. පළවෙනි කාරණේ තමයි අපි හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් ඔබ තනි නැත. ඔබ තනි නැත මමත් තනි නැත. මේ ප්‍රශ්නේ මුළු ලෝකෙම මුහුණ පාන ප්‍රශ්නයක්. මං කිව්වා වගේ මේ ලෝකේ කවදාවත් මේ වගේ ව්‍යසනයක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මෙච්චර වේගයෙන් සහ මෙච්චර දුරට ව්‍යාප්ත වෙන මෙච්චර ලේසියෙන් ව්‍යාප්ත වෙන වෛරසයක් වසංගතයක් මිට කලින් තිබිලා තියෙනවා ඉබෝලා එක එක වෛරස් තිබිලා තියෙනවා SARS වගේ වෛරස් බට් මෙච්චර වේගයෙන් ව්‍යාප්ත වෙන වෛරස් එකක් තිබිලා නැහැ. ඉතින් මේ ප්‍රශ්නෙට අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි පළවෙනි දේ ඔබ මම අපි කවුරුත් තනියම නෙවෙයි ඉන්නේ අපි හැමෝම මුහුණ පාන ප්‍රශ්නයක්. ඒක හින්දා අපි හැමෝටම එකතු වෙලා තමයි මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා. දෙවනියට ප්‍රධාන වශයෙන්ම අපිට මේ සම්බන්ධ වෙනවා ගොඩාක් ප්‍රවෘත්ති ගොඩාක් ආරංචි මේ දවස්වල එනවා. මේ ප්‍රවෘත්ති සහ ආරංචි මේ එන ඒවා අපි ඉතාමත්ම පරිස්සමින් ඉතාමත්ම සංයමයෙන් අවශෝෂණය කරගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ. උදාහරණයක් හැටියට මට අද උදේ බොහොම දුක හිතෙන දෙයක් මට ඇහුණා මේ කාන්තාවක් විනාඩි 10ක විතර කතාවක් කරනවා WhatsApp group එක හෝ WhatsApp එකේ. මේ කාන්තාව කතා කරන දේ අහපුවම සාමාන්‍යයෙන් ගම්වල හෝ අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඒක අහපුවම අපේ හිතේ පොඩි අපිව ඇවිස්සෙන දෙයක් නැත්නම් අපිව calm down අපිව අපේ හිතේ තියෙන මේ කලබල ගතිය නැති කරන දෙයක් නෙවෙයි අපේ හිත තව බයටපත් කරන කතාවක් තමයි කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපි යවන්න හොඳ නැහැ. අපි බොහොම සංයමයෙන් බොහොම ඉවසීමෙන් මේ වෙලාවේ ප්‍රවෘත්ති සහ ආරංචි අවශෝෂණය කරගන්න ඕනේ. ඒකට මට දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි අපිට පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධ ප්‍රවෘත්ති මූලාශ්‍ර ඒගොල්ලන්ගේ වෙබ් අඩවි ඒගොල්ලන්ගේ සමාජ මාධ්‍ය ජාල අඩවි මේවා හරහා අපිට පුළුවන් මේ නිවැරදි තොරතුරු ලබා ගන්න. ඒ අරෙන්න ශ්‍රී ලංකාවේ හෝ අන්තර්ජාතික මට්ටමින් ප්‍රධාන මාධ්‍ය ආයතන ඊවන් මේ ඩයලොග් වගේ මේ සමහර SLT මං හිතන්නේ channels ගොඩක් මේ දවස්වල ඒගොල්ලෝ නොමිලේ ලබා දෙනවා. ඉතින් මේ නොමිලේ ලබා දෙන channel ඔස්සේ අපිට CNN, BBC, Al Jazeera මේ වගේ අන්තර්ජාතික මාධ්‍ය ආයතන වලින් අපිට පුළුවන් නිවැරදි තොරතුරු අවබෝධ කරගෙන අවශෝෂණය කරගන්න. තුන්වෙනියට
ප්‍රධාන දේ තමයි ගොඩක් වැදගත් දෙයක් අපේ ආදරණීය කට්ටියත් එක්ක, අපේ පවුල, අපේ යාළුවෝ, හිතමිත්‍රාදීන් එක්ක සම්බන්ධතාවය පවත්වා ගැනීම. දැන් මේතනදී ප්‍රධාන වශයෙන් මම කියන්න ඕන දෙයක් තමයි, ගොඩක් වෙලාවට අපි කතා කරන කට්ටිය මේ දවස්වල මේ තියෙන ප්‍රශ්නේ හින්දා අපිට ගොඩක් වැදගත් දෙයක් තමයි ධනාත්මක සිතුවිලි. දැන් ගොඩක් අපි කාට හරි කතා කරනවා නම් ඒ කතා කරලා ඉවර වෙද්දී අපේ හිතට අමාරුයි නම් අපේ හිත තව ඍණාත්මක පැත්තට නම් බර වෙලා තියෙන්නේ, අපි පොඩ්ඩක් ඒ වගේ දේවල් වලින් මිදෙන්න ඕනේ, ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. ඒක හින්දා පොඩ්ඩක් පරිස්සම් වෙන්න තුන්වෙනි පාර්ශික කට්ටියට කතා කරද්දී ඒකයි මම කිව්වේ. අර දෙවෙනි කාරණේදී ප්‍රවෘත්ති ඔය මූලාශ්‍ර බොහොම පරිස්සමින් අපි අවශෝෂණය කරගන්න ඕනේ කියලා. හතරවෙනියට තමයි අපේ සෞඛ්‍ය. අපේ සෞඛ්‍ය සම්පන්න බව, දැන් මානසික සෞඛ්‍ය බලාගන්න ප්‍රධාන වශයෙන්ම වැදගත් දෙයක් තමයි ශාරීරික සෞඛ්‍ය. ඉතින් ශාරීරික සෞඖ්‍ය ගොඩක් මේ වෙලාවේ වැදගත්. YouTube එකේ වීඩියෝස් තියෙනවා එක එක, මම හිතන්නේ ට්‍රේනර්ස්ලා විනාඩි 10-15 පොඩි ට්‍රේනින් ක්ලිප්ස් කරනවා, ඕගලන්ට YouTube වීඩියෝ එක දාලා ඒකත් එක්කම ඒ එක්සර්සයිසස්, ඒ ව්‍යායාම කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් පොඩි ඉඩක් වුණත්, සමහරක් ලාවට අඩි 4-4 කෑල්ලක වුණත් කරන්න පුළුවන් ස්ට්‍රෙචින් වගේ සිම්පල් එක්සර්සයිසස් ගොඩක් අපිට මේ වෙලාවේ කරන්න ගොඩක් අවස්ථා ඉඩ ප්‍රස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරන්න. මේ සෞඛ්‍ය සම්පන්න බව යටතේ මට තව ගොඩක් අදගත් දෙයක් කියන්න ඕනේ. මේ වෙලාවේ අපේ මානසික සෞඛ්‍ය බලාගන්න ශරීර සෞඛ්‍ය බලාගන්න ඕනේ. මේ ශරීර සෞඛ්‍ය බලාගන්න අපි සාමාන්‍යයෙන් දුම්වැටි, මත් පැන්, මත් ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරන්න හොඳ නැහැ. මම දන්නවා ඒ වගේ දෙයකට යොමු වුණාම සමහරක් වෙලාවට හිතන්න අත්දැකීමෙන් කියන්න කියලා අපිට తాවකාලික පොඩි නිදහසක් වගේ ලැබේ. බට් ඒක తాවකාලිකයි, ඇත්තම తాවකාලිකයි. ඉතින් ඒ වගේ දේවල් වලට යොමු වෙන්න එපා. මේ දවස්වල නිවුස් එහෙම බලපුවම මේ හොර අරක්කෝ කසිප්පු එහෙම පෙරන නිවුස් අපිට ගොඩාක් දකින්න අහන්න ලැබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ මම හිතන්නේ දළ දේශීය වශයෙන් ගත්තහම වැඩිම ඇල්කොහොල් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන සහ බොන රටක්. ඉතින් අපිට ඒකෙහිඳ මේ වෙලාවේ අපි ඒ වගේ දේවල් වලට යොමු වෙන්න හොඳ නැහැ. අපේ ශරීර සෞඛ්‍ය හොඳට බලා ගන්න ඕනේ. ප්‍රතිශක්තිකරණය හොඳට අපේ ඇඟේ වැඩ කරන්න ඕනේ. ඊළඟට පස්වෙනි දේ තමයි මේ වෙලාවේ ගොඩක් වැදගත් දෙයක්, තමන්ට පාලනය කරන්න පුළුවන් දේ විතරක් ගැන හිතන්න ඕනේ. දැන් අපිට අතීතය වෙනස් කරන්න බෑ, වෙච්ච දේවල් වුණා. අනාගතය කියන එක, මේ ඇන්සයිටි කියන්නේත් මේ අනාගතය ගැන තියෙන බය. ඉතින් අපිට පාලනය කරන්න බැරි දේවල්, අපිට වෙනස් කරන්න බැරි දේවල් ගැන බොරුවට අපිට ඒක ගැන අනවශ්‍ය විදිහට හිතලා සිත්තවුල වැඩි කරගන්න අපිට අපි කරන්න හොඳ නැහැ. ඒ වගේ දෙයකට යොමු වෙන්න හොඳ නැහැ. දැන් උදාහරණයක් හැටියට මාගේත් මේක දුක දෙයක් තමයි. මගෙත් යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක්ගෙන් මට ආරංචි වුණා, ඒගොල්ලන්ගේ රස්සාව නැති වුණා. තව කීප දෙනෙක්ගේ පඩි සම්බන්ධව පොඩි පොඩි යම් ආකාරයක අඩු කිරීම් කරලා තියෙනවා. මේවායින් ජීවිතේ තමයි අමාරු වෙන තත්වයක් තමයි ඒගොල්ලන්ට උදා වෙන්නේ. හැබැයි එක දෙයක් තමයි, දැන් මේ රස්සාව නැති වෙච්ච එක්කෙනෙක් කරපු දෙයක් තමයි, දැන් අන්තර්ජාලය තියෙනවා. එයා ඔන්ලයින් එකේ ගොඩාක් රිසර්ච් කරලා මාත් පොඩ්ඩක් උදව් කරා. ගොඩක් ජොබ්ස් තියෙනවා ඔන්ලයින් එකේ, මේ පොඩි සාමාන්‍ය සිම්පල් දේවල් පොඩි රිසර්ච් එකක් කරොත්, ඒකකට විනාඩි 15ක පැය භාගයක පොඩි වෙලාවක් යදෙවොත් හොඳට හොයාගන්න පුළුවන්, කරන්න අපේ වෙලාව යොදවලා කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ වර්තමානය, අපේ වර්තමානය අපිට පාලනය කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඒකින්ද ඒක ගැන හොඳ අවධානයක් යොමු කරන්න, අපිට පාලනය කරන්න බැරි දේවල් ස්පෙෂලි අතීතය සහ අනාගතය ගැන වැඩිපුර හිතලා අපේ හිත අවුල් කරගන්න උවමනාවක් නැහැ. හයවෙනියට තමයි අපේ ඇඟේම, අපේ ඇතුළෙම තියෙන හුස්ම සහ හිනාව. මං හුස්ම ගැන ගොඩක් කතා කරනවා. ඉතින් ගැඹුරු හුස්ම ගන්න අද මට අනුජ වීරසිංහ මහත්මිය එවලා තිබ්බා හුස්ම ගැනීම සහ භාවනාව. මේ කියන දෙක එකතු කරලා උපදේශ මාලාවන් ටිකක් ඔඩියෝ එකක් මං ඒකේ ලින්ක් එකක් දාන්න. ඒක හරි පාවිච්චි කරන්න YouTube එකේ මේ වෙන මූලාශ්‍ර තියෙන ඕන තරම් හොඳට හුස්ම ගන්න කොහොමද කියලා ඕගලන්ට ඒ උපදේශ මාලාවල් පිළිපදින්න. බට් හුස්මත් එක්ක මට තව කියන්න ඕන දෙයක් තමයි හිනාව. හිනාව කියන එකෙන් සාමාන්‍ය ව්‍යවහාරේ කියනවා හිනා වුණාම ලේ පිරිසිදු වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ මම දන්නවා නංගිලා මල්ලිලා ගත්තොත් ඕගොල්ලෝ YouTube videos බලනවා ඇති, ඔය එක එක GIFs WhatsApp එකේ ඔය එක එක හිනා යන videos. මේ හිනාවෙන් ලැබෙන අවස්ථාවල් තියෙනවානේ, මේවයින් හොඳට ප්‍රයෝජනෙ ගන්න, කට ඇරලා සද්දෙන් හොඳට හිනාවෙන්න
ඇත්තරම හිනාව කියනද මේ වෙලාව අපට ගොඩක් වැදගත්. එකෙන්ද ඒ අවස්ථාවල් නැති කරගන්න නම් එපා. හත්වෙනියට සහ අවසාන වශයෙන් මට කියන්න ඕන දේ තමයි මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න ඔක්කොම ඇතුලේ අපිට වැදගත්ම දේ තමයි අපි අදිෂ්ඨානශීලී වෙන්න ඕනේ, අපි ධෛර්යමත්ව කටයුතු කරන්න ඕනේ. මේකට මං උදාහරණයක් හැටියට ගත්තොත්, දැන් නිකන් ගන්න උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා පොලිසිය. පොලිසියේ ආදර්ශ පාඨය තමයි මං දන්න විදිහට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඒ කියන්නේ ධර්මයේ සිටින්නාව ධර්මයෙන්ම රකී කියන එක. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත්තොත් ඒගොල්ලෝ කියනවා සුරකිමු ලකඹර කියලා. ශ්‍රී ලංකා නාවික හමුදාව ගත්තොත් ඒගොල්ලන් කියනවා රට වට බැඳි රන් වැට කියලා. ශ්‍රී ලංකා යුද හමුදාව ගත්තොත් ඒගොල්ලෝ ෆෝ ද ෆාදර්ලෑන්ඩ්. ඒ කියන්නේ මේ 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 භූමිය වෙනුවෙන් තමයි ඒගොල්ලෝ කරන හැමදේම. කමාන්ඩෝ රෙජිමෙන්ට් එකේ ආදර්ශ පාඩේ ඔයගොල්ලෝ දන්නවා. නොහැක්කක් නොමැත. ඉතින් මේගොල්ලෝ හැමෝම එකතු වෙලා මේ අවස්ථාවේදී අපිට අපි වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ කරන්නේ ඒගොල්ලෝ ඉතාමත්ම දැඩි ලෙස අදිෂ්ඨානශීලී සහ ධෛර්ය සම්පන්න කට්ටියක් වීම. ඒ ඇරෙන්න මේ අවස්ථාවක් මේක මම අවස්ථාවක් කරගන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. අපි වෙනුවෙන් වැඩ කරන සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගොඩාක් මහන්සි වෙන රටවටේ අපිට මෙහෙම ගෙවල් වල ඉන්න කියලා ගොඩක් වැඩ කරන කට්ටිය පරිස්සමින් ඒගොල්ලන්ව ඒගොල්ලන්ට පුළුවන් තරම් අපි සහයෝගය දෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්වත් මතක් කරනවා මේ හැමෝටම ස්තුතිය පළ කරන ගමන් ඒගොල්ලන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් හත්වෙනි මේ වැදගත් පාඩම තමයි මේ වෙලාවේ අර උත්සාහවන්තයා ජයගනී කියලා කියනවානේ. ඉතින් මේ වෙලාවේ අපේ හිතේ තියෙන ඕන උත්සාහය තමයි මේගොල්ලෝ හැමෝටම පුළුවන් තරම් සහයෝගය දීලා අපි කොහොමද විනයගරුකව අදිෂ්ඨානශීලී සහ ධෛර්ය සම්පන්න විදිහට කටයුතු කරන්න කියලා. ඉතින් ඔය හත මං හිතනවා මේ කරුණු කාරණා හත වැදගත් වෙයි කියලා. මේ කොරෝනා වෛරස් ඇන්සයිටි කියලා ලෝකෙ පුරා ලේබල් වෙලා තියෙන මේ කොරෝනා වෛරසයේ හින්දා ඔය නංගි මල්ලි කවුරු හරි ඕගොල්ලෝ සිත් ඇවුලෙන් ඉන්නවා නම් ඕගොල්ලන්ට මේ කරුණු කාරණා හත වැදගත් වෙයි කියලා. ඕගොල්ලන්ට හිතෙනවා නම් කවුරුත්ම නැහැ කියලා, මේ බී වීඩියෝ එක බලනවා නම් ඕගොල්ලන්ට හිතෙනවා නම් කවුරුත්ම නැහැ කියලා මට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් කෝල් එකක් දෙන්නම්. ඕගොල්ලෝ තනියම නෙවෙයි, ඔබ තනි නැත. ඉතින් ඒ පණිවිඩයත් එක්ක මට කියන්න ඕන දෙයක් තමයි මම උපුටා දක්වන්නම් පොඩි පොඩි වාක්‍යයක් තියෙනවා ශ්‍රී ලංකා ජාතිකයේ. ප්‍රේම වඩා සැම ભેද දුරරදා කියලා. ඒ කියන්නේ ප්‍රේමයෙන් අපි කිසිම ભેදයක් නැතුව මේ කොරෝනා වෛරසය කියන මේ මේ වසංගතයෙන් මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ගොඩේමු, කොරෝනාව පරදමු. ඔයගොල්ලෝ හැමෝටම ජයන් ජය, අයබෝවන්.